Hello kattiya, kohomada ithin Canada Kollo YouTube channel ekata saadareen piligannawa. Ithin api aawa hawas waruwe poddak gewal langa park ekata eka man atharam video ekak karannath kiyala hithagena thama aawe. Godak ay me dassala katha karana maatrukawak gana video ekak karanna hituna. Ithin ogollo dannawa me ලොකු කතාවක් යනවා මේ දවස්වල මේ කැනඩාවට අවිල්ලා කට්ටිය අහපව හැරිලා යනවා පවුල් පිටින් කැනඩාව දාලා යනවා කැනඩාවේ ඉන්න බෑ කැනඩාවේ අපිට මේ ඒ කියන්නේ earn කරන්න විදියක් නෑ එහෙම නැත්නම් ගොඩක් දුෂ්කරතා වලට මුහුණ දෙනවා කියලා ඉතින් ඒ ගැන පොඩ්ඩක් කැනඩා කොල්ලෝ YouTube channel එකකින් අපි කතා කරන්න හිතුවා මොකද මේ ගොඩක් එන්න බලන් ඉන්න කට්ටිය මේකෙන් දෙගිඩියාවට පත් වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලොන්ට හිතා ගන්න බැරි වෙනවා මොකද්ද කරන්නේ මේ ඇත්තද කියන්නේ. ඒක ගැන පොඩි කතාවක් කරන්න හිතුවා. එහෙනම් වටේ ඇවිදින ගමන් අපි පොඩි කතාවක් කරමු. මේ දැන් වැඩි කට්ටිය නැහැ පාක් එකේ. බලන්න මම කෝපියකුත් තරංග පොඩි හීතලක් තියෙනවා. ඉර බහැලා යන වෙලාව දැන් වෙලාව මම මේ වීඩියෝ කරන වෙලාව කැනඩාවේ 6:00 මේ වෙනකොට තාම ඉර තියෙනවා එළිය තියෙනවා ඒකින්ද දැන් වින්ටර් එක ඉවරින්ද ඉර බයින්නේ 6ත් පහු වෙලා සාමාන්‍ය 7ට 7:00 විතර. ඉතින් එහෙනම් බලමු මොනවද කියන්න තියෙන්නේ කියලා අර කිව්ව කරුණ සම්බන්ධව අපි කතා කරගෙන යන්න. හරි මම හිතනවා මාව තේනවා කියලා මම බෑග්ග්‍රවුන්ඩ් එකත් අවුලක් නැහැ. ඉතින් මොකද්ද මේ කතාව? කැනඩාවට ඇවිල්ලා කට්ටිය ඇයි මේ අඳෝනා නගන්නේ? ඇත්තටම අපි දැක්කා පහුගිය දවස් කිහිපේ Facebook group වල සා විශේෂයෙන්ම අපි දන්නවා අපි කවුරුත් දන්න මේ අපේ හිතවත් SL2 Canada Facebook group එක කැනඩාවට එන්න මග Facebook group එකේ ගොඩක් කීප දෙනෙක් දාලා තිබ්බ මේ කැනඩාවට ඇවිල්ලා ස්ටුඩන්ට් විදියට දැන් අපිට ඒ කියන්නේ අපි බලාපොරොත්තු වුණ දේවල් හම්බ වෙලා නැහැ බලාපොරොත්තු වුණ විදියට නෙමෙයි කැනඩාව තියෙන්නේ ටිකක් මෙහි කරදර කියන්නේ හිතුවට වඩා අපහසු වුණා අපිට පටන් ගන්න මුලදී. ඒ වගේ ගොඩක් කියන්නේ මොකද්ද මැසිවිලි නගලා තියෙනවා. ඕකේ මුලින්ම කියන්න ඕනි මම මේක ඔයගලන්ට කතා කරන්න සුදුසු තැනක අද ඉන්නවා කියලා මම හිතනවා කැනඩාවට ඇවිල්ලා අවුරුදු 2 මාස ගානකට පස්සේ. මොකද මේ අපි මම එනකොට ස්ටුඩන්ට් විදිහට වයිෆයි ආවේ මම ඕපන් වර්ක් පර්මිට් එකක් ඩිපෙන්ඩන්ට් විදිහට ආවේ ඊට පස්සේ ස්ටඩීස් ඉවර කරලා අපි දෙන්නම දැන් ජොබ් කරගෙන යනවා කැනඩාවේ. ඉතින් යම්කිසි ස්ථාවරයකට ඇවිල්ලා තිනවා ඒ කියන්නේ හොඳටම ස්ථාවර වෙලා නෙමෙයි හැබැයි යම්කිසි ස්ථාවරයකට ඇවිල්ලා තිනවා. ඉතින් ඒක හින්දා මම හිතනවා මම මේක කියන්න සුදුසුයි කියලා. ඉතින් හරි බලමු මුලින්ම මොන වගේද දැන් මේ වෙන රටකට එනකොට තියෙන අත්දැකීම මොකක්ද කියලා. ඇත්තටම බැලුවොත් වෙන රටකට එනකොට ඔයගොල්ලෝ 0 වල ඉඳන් පටන් ගන්න තමයි ඉන්නේ. ඒ කියන්නේ මුකුත්ම නැහැ. ගේන ඩොලර්ස් කී හොරි ඩොලර්ස් හරි මොන හරි මුදල් ලේකකෙන් ප්‍රමාණයක් තියෙනවා තේ. ඊට අමතරව ගෙදරින් ගෙන ඇඳුම් ටිකක් සහ මොන හරි කල්තවා ගන්න පුළුවන් කැම ටිකක් ගේන. ඔය ටිකනේ ගේන්නේ සූට් කේස් ටිකේ. ඉතින් බින්දුවේ ඉඳලා පටන් ගන්න ඕනේ. ඊළඟට මේක අපි කවදාහරි ඉදපු රටක්ද නැහැ. කවදාහරි කලින් ගිහිල්ලා තියෙන ජාතියේ රටක්ද නැහැ. මේක මම මේ කියන්නේ කැනඩාවට අදාළව නෙමෙයි. ඕනිම රටකට මේක වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ සෙටල් වෙන්න බලාගෙන යනවා. ඉතින් එතකොට බින්දුවේ ඉඳලා පටන් ගන්න වෙනකොට ඒ බින්දුවේ ඉඳලා පටන් ගන්න වෙන තැනදී ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. හිතන්නකෝ දැන් ඔයගොල්ලෝ කාත් කවුරුත් නැහැ කවුරුත් අඳුරන කෙනෙක් නැති කෙනෙක් යාළුවෙක්වත් කවුරුත් නැති කෙනෙක් කැනඩාවට ආවොත් ඇත්ත ඒ ෆීලිං එක ඒ විදිහටම දැනෙනවා. මටත් ඒ විදිහටම දැනෙනවා. මගේ යාළුවෙක් හිටියා වුණත්, යාළුවෝ කීප දෙනෙක් හිටියා වුණත් මටත් ඒ විදිහටම දැනුණා. ලංකාවේදී අපි කරපු ජොබ් එක නෙමේ, ලංකාවේ හිටපු කම්ෆර්ට් සෝන් එක නෙමේ. ලංකාවේ නම් අපිට වැටිලා ඉන්න තැනක් තිබ්බා. අපිට ගයක් තිබ්බා. අම්මලා තාත්තලා හදපු ගයක් හරි තිබ්බා. ඉතින් මෙහෙට ආවට පස්සේ එහෙම තැනක්වත් නැහැ. හදිසියවත් ගයක් හොයාගන්න බැරුණොත් ඇත්ත අපිට Airbnb එකට හරි මොකක් හරි හොටෙල් රූම් එකකට ගෙව ඉන්න ඒ තරම් සල්ලිත් නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම ජොබ් එකක් කරන්න ඕනේ, අතරහුව වෙන ජොබ් එකක් කරන්නත් ඕනේ. ඉතින් එහෙම වුණාම අර හොයලා බලලා ආවේ නැතුණාම වෙන ප්‍රධානම දේ තමයි ඕගොල්ලන්ට ඒ ලැබෙන ජොබ් එක, ලැබෙන ඉන්න තැන ලංකාවත් එක්ක ඕගොල්ලෝ සංසන්දනය කරන්න යනවා. ඒ ලංකාවත් එක්ක සංසන්දනය කරන්න ගියාම ඇත්තටම දුකක් ඇති වෙනවා. මොකද මුලින්ම ඇවිල්ලා කරන්න වෙන ගොඩක් වෙලාවට ලේබර් ජොබ් එකක්, ගොඩක් වෙලාවට ෆිසිකල් ඩිමාන්ඩින්, ඒ කියන්නේ හැඟ මෙහෙසලා කරන්න වෙන ජොබ් එකක්. ඉතින් ගොඩක් අය ඒකට කැමති නැහැ සහ ඒ කියන්නේ කම්පෙයාර් කරනවා. මම ලංකාවේ ඉන්නකොට කම්පියුටර් එක ඉස්සරහා මං පුටුවක් උඩ ඉඳගෙන සැපට AC කාමරයක කරපු ජොබ් එකක් කරපු මම මොකද්ද මම මේ ඇවිල්ලා කරන්නේ, ඒ වගේ ඇත්තටම හිතනවා. ඉතින් ඒක තමා ඒ අර හොයලා බලන්න නැතුව අනිත් අය ගියපු අනිත් අය මොන වගේ තත්ත්වයන් උඩදීද තමන්ගේ ගමන හදාගෙන තියෙන්නේ කියන එක බලන්න නැතුව ආවම තමයි ඒ වගේ තත්ත්වයන් වලට මුහුණ දෙන්නේ. ඒකෙන් හින්දා ගොඩක් අය ඒ කරන වැරද්දක් තමයි ඇත්ත ලංකාවෙන් ආවේ, ලංකාවේ තත්ත්වේ ප්‍රශ්නේ උග්‍ර වෙන හින්දා සමහර අය ලංකාවෙන් ආවා. ඒ ආව වුණාට ඕගොල්ලන්ට යුතුයකමක් තියෙනවා. ඕගොල්ලෝ එනකොට පොඩ්ඩක් අරයා ගියා මෙයා ගියා හින්දා නෙමෙයි, මම යන රට ගැන, මම යන ප්‍රදේශය ගැන, ඒට ගිහිල්ලා තියෙන අනිත් කලින් ගිහිල්ලා තියෙන කට්ටිය මොනවාද මුහුණ දීලා තියෙන අභියෝග, මොනවාද මුහුණ දීලා තියෙන දුෂ්කරතා, කොහොමද ඒව ඕවර්කම් කරලා තියෙන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න. ඉතින් මුලින්ම එනකොට මට කියන්න තියෙන්නේ ඕකේ මම කියන්නම් දැන් එන්න ඉන්න අයට පොඩ්ඩක් ලේසි වෙන්න කරුණු ටිකක් අපි කතා කරගෙන යන්. ඉතින් එක මොන මොන දේවල් ගැනද හොයලා බලන්න ඕනේ, කොහොමද මේ කැනඩාව කියන රටට ඇවිල්ලා හෝ නැත්නම් වෙනත් රටකට ගිහිල්ලා මොන මොන දේවල්ද බලන්න ඕනේ. මේක කැනඩාව කියලා මම කිව්වට ඕගොල්ලෝ මේක ඕගොල්ලෝ යන්න ඉන්න අනිත් ඕනිම යුරෝප් රටක් හෝ ඕනිම රටක් ඒක රටේ නම දාලා මේ කරුණු ටික හිතලා බලන්න. එතකොට ඔයගලන්ට වැඩි අමාරුවක් වෙන්නේ නැහැ. අහපව් යන්න හිතන, ඒ කියන්නේ දුක හිතන කතාවක් කියන්න වෙන්නේ නැහැ, මැසිවිලි නගන්න වෙන්නේ නැහැ, විශේෂයෙන්ම අඳුරන නගන්න වෙන්නේ නැහැ වෙන රටකට ඇවිල්ලා අයියෝ අපි කරගත්ත මෝඩකම් කියලා. ඉතින් එහෙනම් අපි බලමු මොනවාද දේවල් ටික කියලා. හරි. එහෙනම් පළවෙනි කරුණ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ එනකොට දැන් අපි ගොඩක් අය එන්නේ ස්ටුඩන්ට් වීසානේ. අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. ස්ටුඩන්ට් වීසා විදියට එන අයට මට දෙන්න තියෙන උපදේශය තමයි මම මේ දවස් මේ කාලයට අත්දකපු අත්දැකීම් එක වෙන අයගේ අත්දැකීම් මගේ අත්දැකීම් ඔක්කොම එකතු කරාම මට කියන්න තියෙන උපදේශය තමයි පුළුවන් තරම් ඕගොල්ලෝ ඉගෙන ගන්න එන යුනිවර්සිටි එකේ කෝස් ෆී එක පුළුවන් නම් ෆුල් පේමන්ට් එක කරලා එන්න. මම දන්නවා ඒක අමාරුයි කියලා. හැබැයි පුළුවන් නම් 75%ක්වත් පරිම අඩුම තරම 50%ක්වත් ගෙවලා එන්න. මොකද ඕක තමයි ප්‍රධානම හිර වෙන තැන. 100ට කියන්නේ කෝස් ෆී එකේ සෙමෙස්ටර් එකකට විතරක් ගෙවලා ඕගලන්ට ඒජන්සි කට්ටිය කියනවා කෝස් ෆී එක ෆස්ට් සෙමෙස්ටර් එක ගෙවන්න, ඉතුරු ටික ඕගලන්ට ගිහිල්ලා පාර්ට් ටයිම් කරලා හොයාගන්න පුළුවන් කියලා. ඒකනම් ඒජන්සි එකේ කෙනා කියන තරම් ලේසි නෑ. මොකද මෙහි ආවට පස්සේ ඕගලන්ට ගණන් හදලා වෙන්නන්න පුළුවන්, පැයකට ලහම්බෙන ගාන, ඒ වගේම ඔයාට වැඩ කරන්න පුළුවන් පැය ගාන. ඔය දෙක වැඩි කරලා බැලුවාම සතියකට සති දෙකකට පරක් පේචෙක් එක හම්බෙද්දි මාසෙකට හම්බ කරන්න පුළුවන් ගාන. රෙන්ට් එක ඊට පස්සේ ටෙලිෆෝන් බිල්, ඊට පස්සේ ඕගොල්ලන්ගේ ග්‍රොසරි, කෑම බීම ඒවා ඊළඟ ගියාන් පස්සේ ඉතුරු වෙන ගාන. ඒවත් එක්ක ඕගොල්ලන්ට කීයක් ඉතුරු කරන්න පුළුවන්ද කියන එක ගණන් හදලා පෙන්වන්න පුළුවන්. ඕගොල්ලන්ට උනත් ඕගොල්ලෝ එන පළාත කැනඩාවේ පළාතේ මිනිමම් වේජ් එක දාලා කැල්කියුලේට් කරොත් පැය කීයක් වැඩ කරන්න පුළුවන්ද කියලා ඕගොල්ලන්ට හොයන්න පුළුවන්. මට මාසෙකට කීයක් හොයන්න පුළුවන්ද කියලා. ඉතින් මේ මාසෙකට හොයන්න පුළුවන් ගාන තීරණය කරාම ඕගොල්ලොම තීරණය කරන්න කීයක් ඉතුරු කරන්න පුළුවන්ද කියලා සහ සෙමෙස්ටර් එක කීයක් ඕගොල්ලන්ට සෙමෙස්ටර් එක වෙනුවෙන් මේ මාස 3න් 3ට ගෙවන්න වෙනවද කියලා යුනිවර්සිටි එකට හෝ කොලෙජ් එකට. ඉතින් ඒකින්ද एजेंसी के किना गिने तरंग लेसिन है कॉस्ट फ्री के में पार्ट टाइम हो फुल टाइम වැඩ කරලා වුණත් ආපු ගමන් ගෙවන්න. ඒක හින්දා ගොඩක් වෙලාට ඕක බලපාන්නේ දැන් තනියෙන් කෙනෙක් આવොත් එයාට වැඩ කරන්න පුළුවන් limit එකක් තියෙනවනේ. ඒ limit එක කියන්නේ ස්ටුඩන්ට් කෙනෙක් ඉඳලා එයාට වැඩ කරන්න පුළුවන් hours ගාණක් තියෙනවා. ඉතින් ඊට අමතරව හොරෙන් cash job කරන්න පුළුවන්. ඒක උනන්දු කරන්නේ නැහැ අපි. ඒක මොකද ගොඩක් අය කරනවා. ඒ හේතුව ඒක හදිසියවත් ඕගොල්ලන් ඔහම කෑෂ් ජොබ් එකට වැඩ කරලා කියලා IRCC එක දැනගත්තොත් ඒක ඔයගොල්ලන්ගේ පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් පර්මිට් එකට බලපෑමක් එන්න පුළුවන්. ඒක ඒගොල්ලන්ට තීරණයක් ගන්න පුළුවන් එක ගැන. ඉතින් ඒකෙන් දා තනියෙන් આવොත් කෙනෙක්ට උපරිම වැඩ කරත් එයාට වැඩ කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. කෑෂ් ජොබ් කරත් ප්‍රමාණයක් තියෙනවා. ඒ එහෙම කරලත් හෙනම කට්ටක් කාලා ලොකු අමාරුවකින් වෙහෙසක් දරලා ගොඩාක් මහන්සිලා කෝස් ෆී එක ගෙවන අය ඉන්නවා. එතරම් ඒගොල්ලෝ ඒක තමන්ගේ කැපැසිටි එක අනුව තනිකරම ඩිපෙන්ඩ් වෙනවා. තමන්ට මහන්සි වෙන පුළුවන් ප්‍රමාණය අනුව මහන්සි වෙලා ඒ වැඩ ජොබ් අස්සේ ජොබ් 4-5 කරලා නිින්දක් නැතුව ජොබ් කරලා යුනිවර්සිටි එකේ එක්සෑම් ඒවා ගොඩ දාගෙන එහෙම කරගන්න පුළුවන් කෙනෙක්ට පුළුවන්. හැබැයි හැමෝටම ඒ කැපැසිටි එක නැහැනේ. ඒකින්ද එක්කෙනෙක්ට එහෙම පුළුවන් වුණා කියලා අනිත් අයත් ඒක හිතන්න එපා මටත් මේක පුළුවන් කියලා. මොකද අපි හැමෝගෙම කැපැසිටි එක එක වගේ නැහැ. ඉතින් ඒක තමයි මගේ අංක 1 පළවෙනි උපදේශය. කෝස් ෆී එක පුළුවන් තරම් ගෙවලා එන්න. ඒක ගෙවලාම ඔළුවට මාර නිදහසක්. එතකොට මොකද කරන්නේ? එතකොට දිනදා වියදම්. එතකොට ලිවිං කොස්ට් එක විතරයි ඔයගලන්ට මෙහි හොයාගන්න තියෙන්නේ. ඒක හොයන්න පුළුවන්. ඇත්තටම කැනඩාවට එනකොට ඔයගොල්ලෝ සල්ලි පෙන්වන්න කියලා කියනෝනේ කැනඩා රජයෙන්. ඔයගොල්ලන් ෆන්ඩ්ස් පෙන්වන්න කියලා කියනෝනේ. ඇත්තටම මේ ෆන්ඩ්ස් පෙන්වන්න කියන කතාව දැන් තමයි අපිටත් තේරෙන්නේ. ෆන්ඩ්ස් පෙන්වන්න කියන එක හරි. ඒ ෆන්ඩ්ස් පෙන්වන්න කියන එකේ හරි කියලා කියන්නේ මොකද්ද? අපි ලංකාවෙන් ගොඩක් අය කරන්නේ ෆන්ඩ්ස් කාගෙන් හරි. ඒ කියන්නේ සල්ලි වලට ෆන්ඩ්ස් වෙන නයින් ඒගොල්ලන්ගෙන් හරි කොහොම හරි අරගෙන බොරුවක් කළ ડોකියුමන්ට් කියන්නේ නැහැ බොරු කරා කියලා පෙන්නනවා ෆන්ඩ්ස්. හැබැයි ඇත්තට මේ සල්ලි අපි අරන් යනවද රටට නැහැනේ. හැබැයි දැන් තමයි අපිට උනත් ඒක තේරෙන්නේ. ඇත්ත තමයි ඒ කියලා තියෙන ගාන අවුරුද්දකට ලිවිං කොස්ට් පෙන්වන්න කියලා තියෙන ගාන ඇත්තටම මෙහෙට අවිල්ලා අර කියන්නේ කලකිරීමකට පත් නොවී මුල් කාල ජීවත් වෙන අනිවාර්යයෙන්ම මේ වගේ ගාණක් අතේ තියෙන්න ඕන. ඒ කියන්නේ එහෙම තියෙනවා නම් තමයි ඒක ප්‍රශ්නයක් නොවී ජීවත් වෙන්න පුළුවන්. ගොඩක් අය මොකද්ද කරන්නේ? කොහොම හරි කළා සල්ලි පෙන්නන කෙනෙක්ට කියලා සල්ලි පෙන්නගෙන ෆස්ට් සෙමෙස්ටර් පී එක විතරක් ගෙවලා ඒජන්සියත් කියනවා පාර්ට් ටයිම් කරලා හොයන්න පුළුවන් කියලා. ඒතර ටික ඉතින් එනවා. ආවට පස්සේ ඉතින් 1000ක් දුක් ගැනවිලි. මම මේ කියන්නේ ඩිමෝටිවේට් කරන්න නෙමෙයි. මෙන්න මේක දැනගෙන ඉන්න. මොකද මේක දැනගෙන ආවට පස්සේ ඔයගලන්ට ආයි දන්න ඕගොල්ලෝ මෙතෙන්ට තමයි වැටෙන්න තියෙන තැන. මට මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා. හැබැයි මේක නොදැන આવොත් ඔයගලන්ට අනිවාර්යයෙන්ම දුකක් කලකිරීමක් ඇති වෙනවා. මේ රට ගැන වුණා. මොකද්ද මම මේ කරගත්තේ කියන තැනට ඔයගොල්ලෝ වැටෙනවා. ඉතින් මගේ පළවෙනි උපදේශය තමයි කෝස් ෆී එක ගෙවලා එන්න. කෝස් ෆී එක ගෙවලා පුළුවන් තරම් ගෙවලා එන්න. 75%ක්වත් අඩු ගානේ අවුරුද්දේ කෝස් එක නම් අවුරුද්දකවත් කෝස් ෆී එක ගෙවලා එන්න. ඊට පස්සේ ඒ අවුරුද්ද ඇතුළත ඊළඟ අවුරුද්දේ කෝස් ෆී එක හොයාගන්න පුළුවන්. එහෙනම් යන් අපි දෙවෙනි කරුණ මොකක්ද කියලා බලන්න. කැනඩාවට එනකොට ඉන්න තැනක් නැති වේද? ඕක හැමෝගෙම තියෙන ඔළුවේ තියෙන ප්‍රශ්නයක්. අපිට ඉන්න තැනක් හොයාගන්න පුළුවන් නේද? කාටවත් ඉන්න තැනක් නැති වෙන්නේ නැහැ. හැමෝටම හොයාගන්න පුළුවන්. එකම ප්‍රශ්නේ ඕගොල්ලන්ට ලංකාවෙන් එන්න කලින් මෙහි ඉන්න තැනක් පර්මනන්ට්ලි හොයාගන්න ටිකක් අමාරුයි. ඔයාගේ හොඳම යාළුවෙක්, ඔයා හොඳටම දන්න කෙනෙක් ඉන්නවනම් මේ එයාට කියලා තැනක් බලලා තැනේ අයිතිකාරයා කැමති නම් ඔයගොල්ලන්ට එහෙම ඩීල් එකකට යන්න පුළුවන්. හැබැයි ගොඩක් හවුස් ඕනර්ස්ලා රෙන්ට් ඒ ඔයගොල්ලෝ මෙහි නැතුව ඩීල් එක කියන්නේ මේ ඒගොල්ලෝ ඇග්‍රී වෙන්න කියන්නේ කන්ෆර්ම් කරන්න කැමති නැහැ. ඔයා මෙහි නැත්තම් ඒගොල්ලෝ මෙහි බලනවා. සාමාන්‍යයෙන් රෙෆරන්සස් බලනවා. ඔයා අඳුරන කෙනෙක්ගෙන් ඒගොල්ලෝ රෙෆරන්ස් එකක් ගන්නවා ඔයා ගැන. සමහර අය ක්‍රෙඩිට් වගේ මේ ෆයිනෑන්ෂල් පැත්ත බලනවා. ඉතින් ඒකෙන්ද ඇකොමඩේෂන් ඇත්තරම ඔයාට මෙහෙට එන්න කලින් හොයාගන්න එක පොඩ්ඩක් අමාරුයි. හැබැයි ඔයාට කරන්න පුළුවන් හොඳම ඔප්ෂන් එක තමයි අපි කරේ ඒක තමයි Airbnb කියලා සයිට් එකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවද ඉතින් හැමෝම? අපි ඔය හොටෙල් එහෙම බුක් කරන්නේ Airbnb එකකින් රූම් එකක්. ඔයගොල්ලෝ එන කී දෙනෙක් එන ප්‍රමාණයට අනුව රූම් එකක්, ඒ වගේ රූම් දෙකක්, ඒ වගේ හොස්ටල් එකක්, ඒ වගේ බුක් කරන්න. මගේ උපදේශය නම් සති 3කට පුළුවන් නම් පරිම මාසයකට විතර බුක් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් නිදහසේ ඒ මාසය ඇතුළත Facebook Marketplace එකට ගිහිල්ලා Craigslist එකට ගිහිල්ලා තව දන්න අඳුරන අයට කතා කරලා පුළුවන් තරම් online search කරලා නැත්නම් ඔයාගේ ළඟ පාත ඇවිල්ලා තියෙන Airbnb එක ළඟ වටපිටාවේ තියෙන apartment වලට ඒ වගේ තැන්වල කතා කරලා ඔයාලට හොයන්න පුළුවන් accommodation. ඉතින් ඔය accommodation ප්‍රශ්නෙත් මෙහෙම දෙයක් තියෙනවා මේ දවස්වල. ඇත්තටම කැනඩාවේ පොඩක් ඉන්ෆ්ලේෂන් එකක් තියෙනවා. ඊට අමතරව ඔය property tax අනම්මනම් පොඩක් උඩ ගිහිලා තියෙනවා. ඒකින්ද පොඩක් rent පොඩක් ගණන්. ඒක ඇත්ත. ඒක හැමෝටම බලපානවා එක සමානව කැනඩාවේ ඉන්න. කියන්නේ ගොඩක් Toronto, Vancouver ඒ වගේ පැතිවල ජීවත් වෙන අයට ගොඩක් බලපානවා මේ rent එක වැඩි වෙච්ච එක. ඉතින් ඒක ගැන එච්චර worry වෙන්න එපා. ඕගලන්ට ගයක් හොයාගන්න පුළුවන් අර මං කිව්ව දේ විදිහට පෙරටික කළොත්. හරි. එහෙනම් අපි යන් ඊළඟ පොයින්ට් එකට. accommodation හරි. දැන් accommodation වලින් පස්සේ ඊළඟට මොකද්ද? job එක. job එකක් ඕනිනේ. ඕකත් කට්ටිය ගොඩාක් දුක් වෙන තැනක්. මොකද ලංකාවේ අර කලින් මං කිව්වා වගේ හොඳ job කරපු කට්ටිය මේ ආවට පස්සේ කොහොමද මුලින් කරන්න වෙන්නේ? ගොඩක් 90%කට ගොඩක් අයට මුලින් හම්බ වෙන්නේ නැහැ අපි කරපු විදිය කරපු profession එකේම job එක. මට උනත් එහෙමයි. මට මුලින් හම්බුනේ warehouse එක වැඩ. ඉතින් warehouse එකෙන් factory එක වැඩ. ඉතින් ඒක මම කියන්න ලැජ්ජ නැහැ. ඉතින් assembler worker කෙනෙක් විදියට මට වැඩ කරන්න හම්බුනේ electronic circuit හදන company එක. ඉතින් job එක ඕගලන්ට කරන්න තියෙන්නේ ලංකාවෙදිම ඔයා පොඩ්ඩක් බලන්න ඔයාගේ profession එකට අදාළව මෙහි තියෙන දේවල් මොනවාද, මෙහෙට ඕනි කරන දේවල් මොනවාද, සුදුසුකම් මොන හරි ඕනි නම් වැඩිපුර ඒ දේවල් ඔහෙදි කම්ප්ලීට් කරගන්න පුළුවන් නම් ඒවා කම්ප්ලීට් කරගන්න එන්න කලින්. ඊට පස්සේ උපදේශය මගේ ආව දවසින්දන් ඔයා පුළුවන් තරම් ඔයාගේ contacts ටික හදාගන්න. ඒ කියන්නේ ඒක local contacts වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඒ ලෝකල් කියන මං කියන්නේ මේ ඔයාගේ ශ්‍රී ලංකන් කමියුනිටි එකේ contacts වෙන්න පුළුවන් සහ LinkedIn එක ඒ පැත්තේ contacts වෙන්න පුළුවන්. LinkedIn එකේ ඔයාගේ profile එක හොඳට හදාගන්න. Indeed, LinkedIn, Zip Recruiter ඔන්න ඔය වගේ website වල ඔයාගේ profile එක හදලා ඔයා හොඳට profile එක update කරලා ඔයා ඒක තියාගන්න. එතකොට LinkedIn එක වගේ ඇත්තටම කියනවා නම් ඔය IT පැත්තේ ඉංජිනේරින් පැත්තේ මොන හරි එහෙම job කරපු අයට LinkedIn එක පුළුවන් නම් ප්‍රීමියම් LinkedIn එක අරගෙන ඔයගොල්ලෝ හොඳට LinkedIn profile එක හදලා තියාගන්න. ප්‍රීමියම් එකට ඩොලර් 30ක් විතර මාසෙට ගෙවන්න වෙනවා. ඒත් මාස දෙක තුනක් ඒක ගෙවුවත් පාඩු නැහැ. ප්‍රීමියම් එකේ තියෙන features එක ඔයගොල්ලන්ට හොඳ in detail විස්තරයක් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ profile එක visit කරපු reach කරපු කට්ටිය ඊට පස්සේ ඒ ඔයගොල්ලන්ව reach කරන කට්ටියට ප්‍රීමියම් එක use කරද්දි ඉතින් LinkedIn එක මොනවා නැතත් ප්‍රීමියම් නැතත් LinkedIn එක හොඳට ඔයගොල්ලෝ හදලා තියාගන්න. Indeed කියන job site එකේ ඔයාගේ profile එකක් හදලා තියාගන්න. Zip Recruiter වගේ ඒවා. ඊට පස්සේ ඒ දේවල් වලින් ඔයගොල්ලෝ හැමදාම ඔයගොල්ලන්ගේ profession එකට අදාළ CV කියන්නේ දාන්න දවසකට 100ක් 200ක් වුණත් දැම්මත් කමක් නැහැ. හැබැයි CV එක දාද්දි resume එක දාද්දි හැම job එකකටම එකම resume එක දාන්න එපා. හැම job position එකකටම ඒ job position එකේ අහලා තියෙන requirements වලට අනුව ඒ keywords වෙනස් කරලා resume එක update කර කර දාන්න. මොකද මෙහි ගොඩක් resume sort කරන්නේ automatic system වලින්. එතකොට ඒගොල්ලෝ pick කරන්නේ ඒ keywords තියෙන CV විතරයි. ඉතින් ඔයා හැම CV එකම CV එක හැම job එකකටම දැම්මම වෙන්නේ ඔයාගේ සමහර job position වලදී ඔයාව ඒ automatic select කරද්දී ඔයාව shortlist වෙන්නේ නැතුව ඔයාගේ CV එක ඒගොල්ලන්ට මිස් වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද වෙනස් කර කර ඒ job requirement එකේ තියෙන keyword match කර කර ඔයාගේ experience වලට ඒවා edit කරලා දාලා ඒ විදිහට දාන්න resume. ඔය මං කිව්වේ professional job එකක් හොයාගන්න විදිය. සාමාන්‍යයෙන් මම කරපු දේ මම ගොඩාක් CV දැම්මා. මගේ දෙවෙනි job එක professional කලින් මං කරපු job එක විදිය job එකක් හොයාගන්න මම ගොඩාක් මහන්සි වුණා. ගොඩාක් CV දැම්මා. ගොඩාක් interview වලට ගියා. ගොඩක් ෆෝන් ඉන්ටර්විව් තිබ්බා, වර්චුවල් ඉන්ටර්විව් තිබ්බා, ඉන් පර්සන් නම් තිබුණේ නැහැ කොවිඩ් තත්ත්වෙ හින්දා. ඔය මං කිව්වේ කියන්නේ වයිට් කලර් ජොබ් එක, කියන්නේ ස්කිල් ජොබ් එක. ඔයගේ හොයාගන්න විදිය. හැබැයි ඔයගොල්ලන්ට දැන් දන්නකො නෝමල් ජොබ් එක, ඔඩ් ජොබ් එකක් හොයාගන්න. ඒකට කරන්න වෙනම විදියක් තියෙනවා. ඔයගොල්ලන්ට නෝමල් CV එකක් හදාගන්න වාගේ. ඒ හදාගෙන එක print කරලා ඔයා ඇවිල්ලා නැවතලා ඉන්න හරියේ රෙස්ටුරන්ට් වලට KFC වලට, McDonald's වලට, Tim Hortons වලට ඒ කීම කී නොකී හැම තැනටම Walmart හැම තැනටම පුළුවන් හැම තැනකටම අතින් ගිහිල්ලා බාර දෙන්න පුළුවන් හැම තැනකටම බාර දෙන්න. ඊට පස්සේ මේ ලෝකල් ඔයගොල්ලෝ ඇවිල්ලා ඉන්න පැත්තේ ලංකාවේ කට්ටිය කවුරු ඉන්නවනම් ඒගොල්ලන්ගෙන් පොඩ්ඩක් අහන්න. ඊට අමතරව ඔයාගේ ඔයාට එදිනෙදා ඔයාලත් එක්ක කතා බහ කරන්න හම්බ වෙන හැමෝටම ඔයාගේ මේ ජොබ් එකක් හොයන එක ගැන කියන්න. ඉතින් ඒක මොකද ඔයා ඇත්තටම අවශ්‍යතාවයන් එහෙම කිව්වා කියලා මේ රටේ කවුරුත් මුකුත් බනින්නේ නැහැ. ඔයගොල්ලෝ එහෙම ෂොප් එකකට ගිහලා CV එක දුන්නත් ඒගොල්ලෝ CV එක බාර ගන්නවා. ඔයාට ඒගොල්ලන් පොසිෂන් එකක් තියෙනවා නම් ඕපන් මේ වේකන්සි එකක් තියෙනවා නම් ඔයාට අපෝ කෝල් එකක් දෙනවා ගොඩක් වෙලාවට. ඉතින් ඕක තමයි තුන්වෙනි උපදේශය ජොබ් එකක් හොයාගන්න කොට කොහොමද කරන්න තියෙන්නේ කියලා. හරි එහෙනම් අපි බලමු ඊළඟ එක. හරි අපි දැන් ටිකක් කතා කළා. දැන් ගොඩක් අය මැසිවිලි නගන එක පැත්තක් ගැන අපි කතා කරමු මේ අලුත් රටකට ආවම පස්සේ. ඒ තමයි හෙල්ත් කෙයා. මම හෙල්ත් කෙයා ෆීල්ඩ් එක ගැන වැඩි දන්නේ නැහැ. මම මේකේ වැඩ කරලා නැති හින්දා කැනඩාවේ. හැබැයි මට කියන්න පුළුවන් මේ මම ලැබපු අත්දැකීම් සහ අනිත් අය ලැබපු අත්දැකීම් එක අපි මේ හොස්පිටල් එකට ගිහිලා තියෙනවානේ. ඒ අත්දැකීම් මත පදනම්ම මට කියන්න පුළුවන් මෙන්න මේ දේවල් ටික. ඇත්ත කැනඩාවේ ලංකාවේ වගේ උනට හෙම්බිරිස්සාවට කැස්සට බෙහෙත් දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලෝ එක බලාපොරොත්තු වෙන්නත් එපා. ඇත්තම කැනඩාව නෙමෙයි මේ වගේ සිස්ටම් තියෙන ඕනි බටහිර රටකට ගියොත් යුරෝපේ රටකට ගියොත් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්න එපා කැස්සට උනට මේ හෙම්බිරිස්සාවට බෙහෙත් දෙයි කියලා. මේ රටේ හෙල්ත් කෙයා සිස්ටම් එක හැදිලා තින්නේ ඇත්තටම ඔයාගේ ලෙඩේ ඒගොල්ලෝ ඉවැලුවේට් කරලා ඔයා ගියාම ඒකට ප්‍රයොරිටි ලෙවල් එකක් දෙනවා. හිතන්නකෝ ඔයාට තුවාලයක් වෙලා කකුලක් කියන්නේ ඇඟිල්ලක් මොකක් හරි කැපිලා ඔයා ගියා කියලා ඉමර්ජන්සි වෝඩ් එකට. හැබැයි ඒත් එක්කම හાર્ට් පේෂන්ට් කෙනෙක් ගේනවා කියන හෘද බාධයකට මුහුණ දීලා ඒ වගේ ඉන්න පුද්ගලයෙක් නැත්නම් මොකක් හරි පපුවේ චෙස් පේන් එකක් මොකක් හරි ඇවිල්ලා මට මගේ දැනුමේ අනුව ඒ මුල්ම තැන දෙන්නේ හાર્ට් එක සම්බන්ධ ඉෂුව එක තියෙන පුද්ගලයාට. ඔයාගේ ලේ කැපිලා ලේ ගැලි ගැලි තියෙන්න පුළුවන් ලේ 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 උතුරන්න යන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ දෙන්නේ අර අතෙන්ට. මොකද ඒගොල්ලෝ දන්නවා රෝග වර්ගීකරණය කරන්න. ඉතින් ඒකෙන් හින්දා ගොඩක් වෙලාවට ඔයාට පැය කීපයක් බලාගෙන ඉඳලා ඉමර්ජන්සි එකේ අන්තිමට මේ දොස්තරව හම්බ වෙලා ඊට පස්සේ සාමාන්‍ය බෙහෙතක් දීලා එවන්න පුළුවන්. මොකද ඔයාට වඩා ඒගොල්ලෝ ප්‍රයොරිටි දෙන්න ඕනි තව ලෙඩ්ඩු ඉමර්ජන්සි වෝඩ් එකේ ඉන්නවා. හැබැයි ඔයා හිතන්න ඒක හොඳ නැද්ද කියලා සිස්ටම් එක. ඒ කියන්නේ දැන් ලංකාවේ නම් අපිට වෙන්නේ සල්ලි තියෙන කෙනා කොහොම හරි පරිම හොඳ රෝහලකට ගිහිල්ලා වැඩේ කරගනි. එහෙම නැත්නම් ඇමති කෙනෙක්ගේ සම්බන්ධකමක් තියෙන කෙනා තමන්ගේ ලෙඩේ හොඳ කරගනි හොඳ මාර්ගයකින් කොහොම හරි රජයේ රෝහලක හරි මොකක් හරි ලොකු තැනක් අල්ලලා. හැබැයි මෙහෙදී එහෙම ඔයාට එහෙම ඕනි වෙන්නේ නැහැ. ඔයාගේ ලෙඩේ බරපතල තත්ත්වය අනුව ඔයාට තව තව හම්බ වෙනවා. ඔයාට ප්‍රයොරිටි එකක් හම්බ වෙනවා. හැබැයි ඔයාගේ ලෙඩේ බරපතල නැත්තම් ඒගොල්ලෝ බරපතල يعني ප්‍රයොරිටි එක දෙන්න ඕනේ කෙනාට තමයි ප්‍රයොරිටි එක දෙන්නේ. ඉතින් මගේ උපදේශය තමයි ඔයගොල්ලෝ ලංකාවෙන් එනකොට පුළුවන් තරම් ඔයගොල්ලෝ එදිනෙදා පාවිච්චි කරන මෙඩිසින් ප්‍රෙස්ක්‍රිප්ෂන් එකත් එක්ක ඔයාගේ දොස්තරට කියලා ලියලා අරගෙන ඉන්න වැඩි කාලයකට. මොකද එහෙම තමයි මෙහෙට ආපු ගොඩක් අය තමයි එහෙම ගේනවා මෙඩිසින් එක. ඔයගොල්ලෝ පාවිච්චි කරන මෙඩිසින් ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් එක්ක වැඩිපුර ප්‍රමාණයකට වැඩිපුර කාලයකට අරගෙන එනවා. ඊළඟට ඉතින් ඕක තමයි මෙහෙම පැන් හෙල්ත් කෙයා වල කැනඩාවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම. අර එක වෛද්‍යවරයෙක්ට ඉන්න ඕනේ රෝගීන් ගාන පොඩක් වැඩි වෙලා දිනවා. මොකද වෛද්‍යවරු මේ බිහි වෙන්න කාලයක් යනවා. මෙහි සාමාන්‍යයෙන් අවුරුදු 8-9ක් වගේ. සහ ඊට අමතරව ඉතින් මෙහෙට ඉමිග්‍රන්ට්ස් ශීඝ්‍රතාවයත් එක්ක වෛද්‍යවරයෙක් බිහි වෙන්න අර වගේ කාලයක් ගියාම ඇත්තටම මේ පවුලේ වෛද්‍යවරයෙක් හොයාගන්න පොඩි කාලයක් යනවා. ඒකට ඉතින් ඔයගොල්ලෝ වේට් ලිස්ට් වල ඉන්න ඕනි. වේට් ලිස්ට් වල ඉඳලා නැත්තම් කවුරු හරි අඳුරන යාළුවෙක්ගේ ඉන්න පවුලේ වෛද්‍යවරයෙක් පේෂන්ට්ලා වලුදෙන් ගන්නව නම් ඒක පොඩ්ඩක් කන්ටැක්ට් කරලා බලාගෙන ඉඳලා ඒ වේට් ලිස්ට් එකට ගිහලා පළාතේ ඔයගොල්ලන්ගේ වේට් ලිස්ට් තියෙන මෙඩිකල් ක්ලිනික් වලට කතා කරලා වේට් ලිස්ට් වලට ඔයගොල්ලන්ට නම දාගන්න පුළුවන්. ඉතින් එහෙම මාස කීපයක් ඉන්නකොට ඒ කියන්නේ මාස කීපයක් ඉන්නකොට ඔයගලන්ට අවස්ථාවක් හම්බ වෙනවා. ඉතින් ඇත්තටම කැනඩාවේ හෙල්ත් කෙයා සිස්ටම් එකේ එකම අඩුව ඔය තියෙන්නේ අර වෛද්‍යවරයෙක් පවුලේ වෛද්‍යවරයෙක් හොයාගන්න යන කාලේ තමයි ටිකක් අඩුපාඩුවකට තියෙන්නේ. අනිත් පැත්තෙන් අර දෙන ප්‍රයොරිටි ලෙවල් එක දෙන එක නම් ඒ සිස්ටම් එක මම දකින්නේ හොඳ එකක් විදියට. මොකද මේ එම්බිරිස්සාව කැස්ස වුණ ගණන් ගන්න ලෙඩ නෙමෙයි. ඒක ඇත්තටම ලංකාවේ අපි පුරුදුලා තියෙන විදිය. ඒක වැරද්දක් කියන්නත් බෑ. අපි එහෙම දෙයක් හොයන එක ගැන මොකද අපි පුරුදුලා තියෙන ඉම්බ්‍රිස්සාවක් උණක් කැස්සක් හදුණු ගමන් හොඳ වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ඒකට අක් ගාලා හොඳ කරගන්න. හැබැයි මෙහි ඒ දේවල් වලට වඩා ප්‍රයොරිටි දෙන්න වෙන ලෙඩ තියෙනවා. එතකොට හැමෝටම එකම ආකාරයේ ප්‍රයොරිටි එකක් තමයි ලැබෙන්නේ මේ රටේදී. කාටවත් විශේෂයක් කරන්න නැහැ. එහෙම විශේෂයක් කරනවා නම් ඔයගලන්ට පුළුවන් ඒ වෙනුවට නීතිමය ක්‍රියාමාර්ග ගන්න. මොකද ඒක මේ ගොඩක් මේ රටේ බරපතල වැරද්දක්. ඔයගලන්ට ඒ කියන්නේ ඩිස්ක්‍රිමිනේෂන් එකක් වෙනවා ඒක. ඉතින් ඒකින්ද අර මං කිව්වා වගේ ඔයගලන්ට ගන්න මෙඩිසින් තියෙනවා නම් ඒව ලංකාවෙන් අරන් ඉන්න ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් එක්ක ගොඩක් වෙලාවට මේ උණට කැස්සට හෙම්බිරිස්සාවට ඇත්තටම බෙහෙත් කරන්න ඒගොල්ලෝ ගොඩක් වෙලාවට කියන්න ගියාම සමහර වෙලාවට ලෙමන් එක ලෙමන් ඇන් හනි දාලා උණු වතුරෙන් පොඩ්ඩක් බොන්න ඒ වගේ දේවල් කියනවා මේ උගුර රිදෙන එකට. මොකද මෙහි අර ඍතුවෙන් ඍතුවට වෙනස් වෙද්දී ඇති වෙන උණක් තියෙනවා. ඒකට ෆ්ලූ ෂොට් එක කියලා ඉන්ජෙක්ෂන් එකකුත් ගන්නවා මේ. ඔයගොල්ලෝ ආවට පස්සේ ඔයගලන්ට හිතනවා නම් ඔයගලන්ගේ ප්‍රතිචක්‍රීයකරණය දුර්වලයි කියලා ඔයගලන්ට පුළුවන් ෆ්ලූ ෂොට් එක ගන්න. සමහර අය ගොඩක් අය ගන්නවා ෆ්ලූ ෂොට් එක. මොකද එතකොට ඒකට විරුද්ධව ඒ කියන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ ඇන්ටිබොඩිස් නේ. ඒ කියන්නේ ඒ දේවල් හැදෙනවා අපේ ඇඟේ. ඒ කියන්නේ අපේ ඉමුනිටි සිස්ටම් එක හොඳ වෙනවා. ඉතින් එතකොට ඒ උණ වගේ දේවල් ඍතුෙන් ඍතුර වෙන ඍතු වෙනස් වීම මත හැදෙන උණ ඒ පැතිර යන උණට අපි ගොදුරු වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම ලංකාවෙන් එන අම්මලා තාත්තලා ගොඩක් හොරි වෙනවා මේ ළමයට උණක් එම්බිරිස්සාවක් හැදුනන් පස්සේ ගියාට ගෙනිච්චර වැඩක් නැහැ බෙහෙත් දෙන්නේ නැහැ කියලා. ඒන්නෙම මේ සිස්ටම් එක හදලා තින්නෙම වැඩිපුර ඇන්ටිබයොටික්ස් ගිල්ලන්න නෙමෙයි. මේ සිස්ටම් එක හදලා තින්නේ ඒ වගේ ලෙඩ ස්වභාවයෙන්ම හොඳ කරන්න. ඒක තමයි මට තේරුණ දේ. මම වැරදි නම් කවුරු හරි මාව නිවැරදි කරන්න මට තේරුණ දේ ඒක. කමෙන්ට් වල දාන්න. මම කියන්නේ මම ගොඩක් අය මේ ධර්ම මතයත් ඒක තමයි මේ. ඉතින් හෙල්ත් කෙයාර් සම්බන්ධව කියන්න තියෙන ඕක තමයි ගොඩක් අය කලකිරලා තින්නේ හෙල්ත් කෙයාර් සම්බන්ධව කැනඩාවේ. මොකද ගියපු ගමන් ඩෝන් ගාලා බෙහෙත් ටික අරන් එන්න දෙන්නේ නැහැ. හැබැයි මම දකින්නේ නම් ඒක තමයි රටකට තියෙන සිස්ටම් එක. හැමෝටම එක වගේ සලකන හෙල්ත් කෙයාර් සිස්ටම් එකක් තමයි තියෙන්න ඕනේ. නැත්තම් නැති මනුස්සයා දුක් විඳලා මැරෙනවා. තියෙන මනුස්සයා සල්ලි කොහොම හරි වියදම් කරලා නැත්නම් බලය පාවිච්චි කරලා කොහොම හරි ඒක කරගන්නවා. ඉතින් ඊට වඩා හොඳ නැද්ද ලෙඩේට ප්‍රයොරිටි එක දීලා හැමෝටම එක වගේ සලකන හෙල්ත් කෙයාර් සිස්ටම් එකක් තියෙන රටක්. ඉතින් මම දන්නේ නැහැ මට නම් හිතෙන්නේ මේක හොඳයි. ඔයගොල්ලන්ගේ අදහසත් කමෙන්ට් එක දාන්න. කැනඩාවේ ඉන්න කට්ටිය වෙන රටවල ඉන්න කට්ටිය කමෙන්ට් එක දාන්න. හරි එහෙනම් බලමු ඊළඟ පොයින්ට් එක. හරි මම ඊළඟට කතා කරන්නම් කැනඩාවට ඔයගොල්ලෝ එන්නේ ඉගෙනගෙන ඉවරලා ඉගෙනගෙන හෝ මොකක් හෝ ඒ වර්ක් පර්මිට් එකට આવොත් අවුරුදු දෙකක් විතර ඉඳලා යන්න නෙමෙයිනේ ආපු රටට. ඔයගොල්ලෝ එන්නේ මේ සෙටල් වෙන්න බලාගෙන. සෙටල් වෙන නම් මොනවාද පළවෙනියෙන්ම ඔයගොල්ලෝ කරන්න ආපු ස්ටඩි ප්‍රෝග්‍රෑම් එක ඉවර කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ වර්ක් වීසා එකකින් ආව නම් වර්ක් කරන්න ඒ ටික හරියට කරලා කොහොමරි ඉවර කරලා ඕගොල්ලන්ගේ පාත්තක් හදාගන්න ඕනි පර්මනන්ට් රෙසිඩන්ට් කෙනෙක් වෙන්න කැනඩාවේ. ඕකතන ඉන්නේ පටන් ගන්න. මොකද පර්මනන්ට් රෙසිඩන්ට් කෙනෙක් වුණාම තමයි ඕගොල්ලන්ට සිටිසන් කෙනෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ මුලින්ම ස්ථිර පදිංචිකරුවෙක් වෙන්න ඕනේ. ඊට පස්සේ පුරවැසියෙක් දක්වා යන මාර්ගය ඕගොල්ලන්ට විවෘත වෙනවා. ඉතින් මම මේ කියන දේ ගොඩක් වැදගත්. ඕගොල්ලෝ කැනඩාවට ආවම පස්සේ කලකිරෙන්නේ නැති වෙන සමහර අයට මෙහෙමත් වෙලා තියෙනවා. සමහරයට කැනඩාවට ආවට ඉදිරිය ගැන පොඩි සැලසුමක්වත් නැහැ. ඔය එනවා ඉගෙන ගන්න ස්ටඩි ප්‍රෝග්‍රෑම් එකකට. හැබැයි PR එකකට යන්නේ කොහොමද කියලා හිතලවත් නැහැ. ඉතින් මම ඒක අවධාරණයෙන් කියනවා PR එකට ඕගොල්ලෝ එන ප්‍රෝග්‍රෑම් එක මත ඒගොල්ලන්ගේ ඒ ගන්න පුළුවන් ලකුණු මට්ටම් අනුව ලකුණු ගන්න පුළුවන් ඒරියාස් අනුව බලලා PR එකට යන්න පුළුවන් පාත් ගැන පොඩි අධ්‍යයනයක් කරලා එන්න. අඩු ගානේ අධ්‍යයනය ලංකාවේදී කරේ නැත්නම් ආවට පස්සේ හරි මේදී අධ්‍යයනය කරන්න. කොහොමද PR තමන් ඉන්න පළාත අනුව ගන්නෙ, තමන් ඉන්න ෆීල්ඩ් එක අනුව ගන්නෙ, මොන වගේ පාත්වේස්ද තියෙන PR එකට යන්න. කැනඩාවේ ගොඩාක් පාත්වේස් තියෙනවා ඕගොල්ලන්ට පර්මනන්ට් රෙසිඩන්ට් කෙනෙක් වෙන්න. ඕගොල්ලෝ ඉන්න පළාතේ නැත්නම් වෙන පළාතක හරි PR පාත් ගොඩක් තියෙනවා. කැනඩාව වටේ කියන්නේ කැනඩාවෙන් බැලුවොත් ගොඩක් පාත්වේස් තියෙනවා. ප්‍රොවින්ෂල් නොමිනේෂන් ප්‍රෝග්‍රෑම් ගොඩක් තියෙනවා. just Canadian experience class මුළු කැනඩාවටම දාලයි. ඊට පස්සේ ඉන්ටර්නැෂනල් ග්‍රැජුවේට් වගේ ඒ වගේ පාත්වේස් තියෙනවා. ඉතින් ඒ ගැන ඇත්තටම කැනඩා Canada government website එක canada.ca ඒකට ගිහිල්ලා ඔයගොල්ලන්ට ගොඩක් විස්තර හොයා ගන්න පුළුවන්. ඔය මම කිව්වේ තව එක ඔයගොල්ලෝ කලකිරණ තනක් ඕවර්කම් කරන්න ඒක කොහොමද ඒකට මුහුණ දෙන්න කියලා ආපු දවස් ඉඳන් කැනඩාවට එන්නවා දැන් plan කරනවා නම් නැත්නම් දැම්ම ඉඳන් නැත්නම් කැනඩාවට ආවිලා නම් ඉන්නේ දැන් ඉඳන් කොහොම හරි ඔයගොල්ලෝ හොයන්න පාර්ට්නර් කෙනෙක් එක්ක ආවනම් ඒ කියන්නේ ඔයගොල්ලෝ දෙන්නෙක් එක්ක ආවනම් දෙන්නගෙන් කාටද PR එකට යන්න ලේසි කාටද ඉක්මනට PR path එකට යන්න පුළුවන් ප්‍රමාණයට ලකුණු තියෙන්නේ ඒ වගේ හැමදේම හොයන්න මොකද ඇත්තටම ඔයගොල්ලෝ අලුත් රටකට ඇවිල්ලා තින්නේ කැනඩාව මොකද ඔයගොල්ලෝ අලුත් රටකට ඇවිල්ලා තින්නේ ඕගොල්ලන්ට ඕගොල්ලෝ මුලින්ම ස්ථාවරයක් හදාගෙන ඉන්න ඕනේ කැනඩාවේ දැන් මම දැක්ක ගොඩක් තමාර post තිබ්බා ඉමිග්‍රන්ට්ස්ලා විදිහට ඇවිල්ලා අපි මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ කියලායි කැනඩාවේ මෙහෙම දේවල් තියෙනවා අපි මේ වෙනස් කරන්න ඕනේ කියලා. නැහැ මං හිතන්නේ නැහැ ඒක වෙන්න ඕනේ කියලා. මොකද කැනඩාවේ ගොඩක් සිස්ටම් මං කියන්නේ 100% perfect කියලා. හැබැයි ඔයගොල්ලෝ හිතපු කොතෙන්ටත් වඩා මේ සිස්ටම් perfect. ඒක මට කියන්න පුළුවන් බය නැතුව. ඒකින්ද ඒ හරි perfect නැහැ කියමුකෝ. perfect නොවුනත් ඕගොල්ලෝ මේ රටට ඇවිල්ලා perfect කරාද? සිස්ටම් එක හදන්න කලින් ඕගොල්ලෝ stable වෙන්න ඕනේ නැද්ද? අන්න ඒකයි මට තියෙන ප්‍රශ්නේ. ඕගොල්ලෝ සිස්ටම් එක හදන්න කලින් ඕගොල්ලන්ගේ කැනඩාවට ආපු දේ පළවෙනියෙන් කැනඩාවට ආපු දේ කරගන්න, ස්ටඩි කරගන්න. ඕගොල්ලෝ වර්ක් වීසා එකට ආව නම් එතනින් පස්සේ PR එකකට යන්න, PR පාත් එකකට යන්න, PR එක ගන්න, PR එක අරගෙන සිටිසන් කෙනෙක් වෙන්න. ඊට පස්සේ තමයි ඕගොල්ලන්ට ඡන්ද බලය හරි ලැබෙන මේ රටේ. ඉතින් ඒකින්ද දැන් මට කියන්න තියෙන්නේ PR මගේ ඒ උපදේශය තමයි PR පාත් ගැන හොඳට හොයන්න ආපු දවසේ ඉඳන්. ඒ කැනඩාවට කවුරුත් මම දන්න විදිහට නම් මම දන්න කෙනෙක් සමහර හේතුන් මත යන්න ඇති PR එක නොගෙන නම් යන්නේ නැහැ 99ක් දෙනා PR එක ගන්නවා එහෙමත් කෙනෙක් තමයි කැනඩාව දාලා යන්නේ අහපො ඉතින් මට කියන්න තියෙන්නේ කැනඩාවට ඕගොල්ලෝ බලෙන් අඬ ගහලා ගත්තේ නැහැ ඕගොල්ලෝමයි සල්ලි පෙන්නලා මොන ක්‍රමයකටෝ සල්ලි ඕගොල්ලන් තියනවා කියලා පෙන්නලා කැනඩාවට ආවේ හැබැයි එහෙම සල්ලි වෙන ක්‍රමයකට පෙන්නලා ඇවිල්ලා ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ earn කරන ප්‍රමාණයෙන් cost fee එක ගෙවන්න බැරුණාන් පස්සේ ඔයගොල්ලෝ ඒක කැනඩා රාජ්‍යයට හරි කැනඩා රටට හරි බැනලා ඒක දැම්මම එන්න ඉන්න කට්ටිය ඩිමෝටිවේට් වෙනවා. එන්න ඉන්න කට්ටිය හිතනවා අපෝ අපිට මොකුත් කරගන්න බෑ මේ විදිහට නම් ගිහිලා කියලා. හැබැයි ඔයගොල්ලෝම හිතලා බලන්න. ඔයගොල්ලෝ වෙන ක්‍රමවලින් සල්ලි පෙන්නලා ඒ සල්ලි ප්‍රමාණය ඇත්තරම නැතුව first semester fee එක විතරක් ගෙවලා කැනඩාවට ඇවිල්ලා මෙහෙන් උපයලා cost fee ගෙවා ගන්න බැරි වුණාන් පස්සේ ඕගොල්ලෝ මේක ගැන නෙගටිව් විදිහට සමාජ මාධ්‍යවල දැම්මාම ඒක ඇත්තටම ඔයා නේද වග කියන්න ඕනි ඔයාට ඒක කරගන්න බැරි වෙච්ච එක ගැන. මොකද ඇත්තටම ඔයා සල්ලි පෙන්නලා තියෙන වෙන ක්‍රමයකට. ඔයා ඒජන්සි එකක් එක්කෙනාට කියපු දේ අහලා මෙහෙන් cost fee එක හොයන්න ඇවිල්ලා අමාරුවට ඉච්ච කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔයා ඒ වුණාට කියන්නේ මේ රටේදී මේ දේවල් කරගන්න බෑ කියලා. හැබැයි එතකොට එක්තන ඔයා මුලින් වැරද්දක් කරලා නේද ඔය තත්ත්වෙට වැටුනේ. ඉතින් ඒක ගැන පොඩ්ඩක් හිතන්න. මම නම් හිතන්නේ නැහැ ඒක හරි දෙයක් කියලා කරන්න ඕනි. ඉතින් ඕක තමයි මගේ ඊළඟ උපදේශය PR පාස් ගැන හොයන්න. ඉතින් අර වගේ දේවල් සමාජ මාධ්‍ය තුල දානකොට පොඩ්ඩක් හිතන්න අනිත් ඉන්න අය ඩිමෝටිවේට් වෙන විදිය දෙයක් කිව්වොත් ඒක ඒගොල්ලන්ට කරන අසාධාරණයක් කියලා. ඉතින් මුල් කාලේ මොන රටකට ගියත් ඔහොමනේ. මුල් කාලේ මොන රටකට ගියත් ඔහොමයි කැනඩාව නෙමෙයි. අපි හිතන්නකෝ අපි කැනඩාවෙ කියන්නේ ලංකාවට ගියා කියලා. සල්ලි තියෙන හින්දා කැනඩාවේ يعني ඩොලර් රේට් එක හින්දා කැනඩාවෙ කියන්නේ ලංකාවට ගියොත් එයාට නම් ලොකු අමාරුවක් වෙන්නේ නැහැ. හැබැයි අපි ආසියාවේ දුප්පත්ම රටකට මුලින්ම يعني ගියත් يعني වියදමක් වැඩි නැති රටකට ගියත් මුල් කාලේ ඔහොම තමයි අමාරුයි. ඉතින් එන්න කලින් ගොඩක් දේවල් අධ්‍යයනය කරන්න, ගොඩක් දේවල් හොයන්න YouTube channel තියෙනවා, කැනඩා ගවර්න්මන්ට් වෙබ්සයිට් එකේ ගොඩක් දේවල් තියෙනවා. Facebook එකේ තියෙනවා group තියෙනවා ඊට පස්සේ කැනඩාවට ආවට පස්සේ ඔයගොල්ලෝ කැනඩාවේ කල්චර් එකට අනුගත වෙන්න පුළුවන් නම් ඒක වඩාත් හොඳයි මොකද ඇත්තටම ඔයගොල්ලන්ට ඉදිරි ඔයගොල්ලන්ගේ අවුරුදු ගානම ජීවත් වෙන්න තියෙන කැනඩාවේනේ ඔයගොල්ලන්ට බෑ අපි වෙන රටක ඉඳන් ගෙනාපු ගොඩක් දේවල් මේ පැල කරන්න මේ يعني මේ ඒ සිරිත් පිරිත් මේ ඒ ගතානුගතික දේවල් අපි ඇත්ත එහෙම සංස්කෘතියකින් තමයි ආවේ ඒ වුණාට අපිට සමහර දේවල් මෙහි දේවල් වැළඳ ගන්න වෙනවා. මේ විදිහට ජීවත් වෙන්න වෙනවා. ඉතින් එතකොට අපිට අපේ මං කියන්නේ අපේ අක්මුල් අපි නැති කරලා දාන්න ඕනේ නැහැ. රූට්ස් නැති කරලා දාන්න ඕනේ නැහැ. හැබැයි කැනඩාවේ සංස්කෘතියට අපි ගරු කරන්න ඕනේ. ඒකේ සිස්ටම් වල වැරදි ඇති හැම මොකද කොහෙවත් පර්ෆෙක්ට් සිස්ටම් එකක් නැහැ නේ කිසිම රටක. ඉතින් එහෙම වුණාම අපි ඒකට හැඩ ගහන්න ඕනේ. ඒක තමයි මගේ උපදේශය. තව මොනවාද මට කියන්න තියෙන්නේ? ඔය ටික තමයි මම ඇත්තටම ඔළුවේ තියන් ආවේ කියන්න ඕනේ කියලා හිතලාගෙන. ඉතින් එන්න අය ඩිමෝටිවේට් වෙන්න එපා. Facebook එකේ සමහර අය දාන දේවල් හින්දා සමහර විට හිතේ අමාරුවට ඒගොල්ලෝ එහෙම දානවා ඇති. ඉතින් ඇත්ත ඒක ඒ වුණාට ඒකම දාන එක වැරදි. එන්න අය ඩිමෝටිවේට් වෙන්න එපා. කැනඩාවට නෙමෙයි වෙන ඕනි රටකට ගියොත් මේ ටික තමයි ඔයගොල්ලන්ට ඔළුවේ තියාගන්න ඕනි. මම හිතනවා මම ගොඩක් දේවල් කවර් කළා කියලා. මට තව කියන්න බැරුණ එක තැනක් තමයි මම හිතන්නේ මේ ඒකන්නේ ඔයගොල්ලෝගේ මම මුලින්ම කතා කරපු කෝස් ෆී එක ගැන. කෝස් ෆී එක දෙන්නෙක් ඇවිල්ලා පරිම වැඩ කරලා මහන්සියලා හොයාගත්ත මිනිස්සු ඉන්නවා. හැබැයි එහෙම ඒවා ඒගොල්ලන් කැපැසිටි කරනු කරපු දේවල් ඊට අමතරව දෙන්නෙක් නෙමෙයි හිතන්නකො තුන් දෙනෙක් ආවා කියලා ඔයගොල්ලෝ පොඩි බබෙක් එක්ක ආවා කියලා. එතකොට කෝස් ෆී එක තවත් හොයන්න අමාරු වෙනවා. මොකද බබා බලා ගන්න කෙනෙක් ඉන්න ඕන ගෙදර. ජොබ් එකට යන්න ඕන එක්කෙනෙක්. දෙන්නම යන්න බෑ බබාව ගෙදර තියලා මෙහෙ එක තහනම්. තනියෙන් ගෙදරක දරුවෙක් තියන්න බෑ. ඉතින් මාරුවෙන් මාරුවට ඒ වගේ ඇඩ්ජස්ට් කරගෙන තමයි ජොබ් වලට යන්න වෙන්නේ, කොලෙජ් යන්න වෙන්නේ. ඉතින් එහෙම වෙලාවට ඇත්තටම කෝස් ෆීයක් හොයන්න අමාරුයි මෙහෙට ඇවිල්ලා. ඒක මම දැන් ඉස්සර මම කිව්වා, මම කියනකොට ඉස්සර දෙපැත්තම يعني බැලන්ස් කරලා කිව්වා සමහර අය හොයනවා ඕගොල්ලෝ ගොඩක් මහන්සි වෙන්න පුළුවන් කියලා. හැබැයි දැන් යන තත්ත්වය අනුව මේ රටේ උද්දමනයක් තියෙනවා. ගෙවල් වල රෙන්ට් එක ගන්න වැඩි. ඉතින් කෝස් ෆී එක semester එකක් විතරක් ගෙවලා ඇවිල්ලා ඇත්තටම හොයන්න අමාරුයි. ඒකින්ද එන අයට කියන්න තියෙන ස්ටුඩන්ට්ලා විදියට එන අයට කෝස් ෆී එක පුළුවන් තරම් ගෙවල එන්න 75% හරි 100 ෆුල් පේමන්ට් එක පුළුවන් ෆුල් පේමන්ට් එක ගෙවල එන්න. ඉතින් ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා මම ඔක්කොම කිව්වා කියලා. කවුරු හරි මට අමතක වුණ දෙයක් තිබ්බොත් කැනඩාවේ ඉන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එක දාන්න. අපිට එතකොට කතාබහ කරගෙන යන්න පුළුවන් මේකේ ඉදිරියට තව මොනවද එකතු වෙන්න ඕන කියලා. Facebook page එකේ කැනඩා කොල්ලෝ Facebook page එකේ හරි දාන්න. එහෙනම් බොහොම ස්තුතියි අද වීඩියෝ එක බැලුවට. මම හිතනවා ගොඩක් කැනඩාවට එන්න ඉන්න අයට මේ කියපු ටික මොටිවේෂන් එකක් වෙයි. ඔයගොල්ලන් කාටවත් එන්න බැරි වෙන්නේ නැහැ කැනඩාවට. එන්න පුළුවන්. කැනඩාවට එනකොට ඔළුව හදාගෙන ඉන්න ඒකේ ඒ විදිහට ජීවත් වෙන්න. ඔයගොල්ලන්ගේ ඊගෝ එක තියෙනවා නම් ඒක එයාපෝට් එක ළඟින් තියලා දෙන්න කටුනායක. මොකද මෙහෙට ආන පස්සේ ඊගෝ එකක් තියාගත්තොත් ඔයගොල්ලන්ට හම්බෙන ජොබ් එක ඉන්න තැන ඒ දේවල් හැමදේම දකින් කම්පෙයාර් කරන ඔයගොල්ලෝ ලංකාවත් එක්ක. ලංකාවේ ඔයගොල්ලෝ නෙමෙයි අපි හැමෝම. අපි ලංකාවේ මේ කන්න බොන්න නැතුව මෙහෙට ආව නෙමෙයි. ළම කියන්නේ දෙයක් මුකුත් කරගන්න බැරුව මෙහෙට ආව නෙමෙයිනේ. හැමෝම හොඳ තැන්වල ඉඳලා හොඳ ජොබ් කරලා හොඳ ගෙවල් වල ඉඳලා යානමාන තියාගෙන ආපුවා තමයි මෙහෙ ඉන්නේ. එහෙම නැතුව කවුරුත් මේ පාරට වැටුණු හින්දා කැනඩාවට කවුරුත් නැහැ නේ. එහෙම එන්නත් බෑනේ. ඉතින් ඒකෙන්ද ඊගෝ එක කටුනාකින් තියලා එන්න ට්‍රේන් එකට නගින්න කලින් මෙහෙට ආවට පස්සේ ඕනි දෙයක් කරන්න නිදහස තියෙනවා. ඒක උපරිමටම තියෙනවා. මේ වා කැමති විදිහට ජීවත් වෙන්න පුළුවන්. කරදරයක් නොවි, අනුන්ගේ නිදහසට බාධා නොවි. ඉතින් ඒක මාර වටිනවා. මේ වගේ රටක ඔයාගෙන් කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ. ඔයා මොන ජොබ් එකද කරන්නේ? ඔයා කීයක් පඩි ගන්නවද? ඔයා බැඳලාද? ඔයාට ළමයි ඉන්නවද? කාටවත් ඒ ප්‍රශ්නයක් නැහැ. කවුරුත් මේ වාගේ දේවල් හොයන්නේ නැහැ. ලංකාවේ අපිට මෙහෙම මන් දන්නේ ලංකාවේ එළියට ඇවිල්ලා නිදහසේ මෙහෙම කතා කරනවා දැක්ක මිනිස්සු කවුරු හරි hina වෙන්නනේ බලන්නේ. ඒ වුණාට මෙහෙම නැහැ. තම තමන්ගේ වැඩ තම තමන්. එහෙම කාටවත් කරදරයක් කරන්නේ නැහැ. මේ රටේ කරන්නත් බෑ. මිනිස්සුන්ට උපරිම නිදහස දීලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ කටුනාකින් ඕගොල්ලන්ගේ ඊගෝ එක බිම තියලා එන්න. මෙහෙට ඇවිල්ලා ඕගොල්ලන්ගේ ගමන හදාගන්න ස්ථාවර වෙන්න. ආපු මුල් කාලේ ඕගොල්ලන්ට කරන්න වෙයි කම්කරු ජොබ් එක, ලේබර් ජොබ් එක, බර වැඩ කරලා මහන්සි වෙන ජොබ් එක. එහෙම නැත්නම් මොන හරි ඩිලිවරි ජොබ් එක. හැම දෙයකටම සූදානම් වෙලා එන්න. මේ කවුරුත් ඔයාගෙන වැරදියට හිතන්න, සමාජතලයට hina වෙන්න එහෙම කවුරුත් මේ රටේ නැහැ. ඒක මට 100% විශ්වාසයි. එහෙම ඔයාට කවදාවත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඔයා කරන ජොබ් එක, ඔයා අඳින පළඳින විදිය, ඒව ගැන කවුරුත් මෙහි තන්න. හැබැයි මම කියන්නේ මෙහෙමයි. මෙහෙ මම කියන්නේ 100%ක්ම මෙහි වර්ගභේද වර්ණභේද එහෙම නැහැ කියලා මේ තියෙනවා. හැබැයි ඒ තියෙන දේවල් බොහොම අවමයි, සුළු සුළු සිද්ධි, ඒ කියන්නේ හුදකලා සිද්ධි කිහි තනින් තන වුණාට සමස්තයක් වශයෙන් ගත්තාම ඕගලන්ට ලෝකේ හොඳම නිදහසක් හම් වෙන තැනක් කැනඩාව. ඒ වගේමයි ගොඩක් යුරෝප් රටවල්, ස්කැන්ඩිනේවියන් රටවල්, ඊට පස්සේ UK වගේ රටවලුත් ගොඩක් මේ වගේ මේ නිදහසම තියෙනවා. ඉතින් මං කියන්නේ ඔයගොල්ලෝ එන්න ඇවිල්ලා ඔයගොල්ලන්ගේ ජීවිත ගමන ජය ගන්න, ඔයගොල්ලන්ගේ ළමයිට හොඳ අධ්‍යාපනය ලබා දෙන්න, ළමයිට හොඳ සෞඛ්‍ය රැකවරණය ලබා දෙන්න, ඒගොල්ලන්ට හොඳ අනාගතයක් අනිවාර්යෙන් මේ ඇති කරන්න පුළුවන්. මොකද මම දැකලා තිනවා ළමයි ඉන්න ළමයි මෙහෙට ඇවිල්ලා ඉපදිලා නැත්නම් ළමයි එකම මෙහෙට ඇවිල්ලා ආපු ෆැමිලිස් මම ආශ්‍රය කරලා තිනවා. ඒගොල්ලන්ගේ ළමයි මොන මොන ඇක්ටිවිටීස්ද කරන්නේ, මොන මොන දේවල් වලද ඒගොල්ලන්ට ඉස්කෝල වල උගන්වන්නේ, කොච්චර නිදහසක් තියනවද, ඒ හැමදේම මම දැකලා තිනවා. ඉතින් ඒ ගැන හිතලා ඔයගොල්ලන්ට සතුටු වෙන්න පුළුවන් දවසක ඔයගොල්ලෝ ගත්ත තීරණය ගැන. එහෙනම් කැනඩා කොල්ලෝ YouTube channel එකෙන් මේ වීඩියෝ එක බලවට බොහොම ස්තුතියි. එහෙනම් ආයි ලස්සන දැනුම තියෙන මොන හරි වැදගත් වෙන වීඩියෝ එකකින් හම්බ වෙන්නම්. එහෙනම් අදට යන්නම්. ජයවා. channel එක subscribe කරන්න, Facebook page එකට like එකක් දාන්න, follow කරන්න. එහෙනම් ජයවා.